කාලීන බ්‍රෞද්ති වාර්තාකරණය අංක එක සියත උදෑසන පුවත්විකාශය සමගින් මම අංචනා කරුණා රත්තා. ප්‍රධමින් නවදහනේ පුවත් සිරස් තලවිද. හත්පොලේ ගාගත්ත ඉන්දන ඇමති කාංචන දෙදස් පන්සියේ සහන මල්ලකුත් අරගෙන බන්දුල ඔයා පාපැදියෙන් එන්න අද ටෙලිවකයෙන්. මහ මග හඬා වැටෙන දුප්පතාගේ ප්‍රවාහනය. උපදින්න ඉන්න දරුවත් ඉපදනු දරුවත් මන්ධ පෝෂණයට බඩ ඉරිංගු නැතිව නතරවන ත්‍රිපෝෂ පැකැට්ටුව. දැන් දේශයපුවා. කහවෙනුවට ළඟදීම සුදු අඳන්න වේවේ. ගර්බනී කාන්තාවට දරවා අප ප්‍රශෘත කරන්නට අද රෝහට එන්න බැරි ත්වයක් ඇවේ. යටදාන බෙත් කක්පුලට දාන්න වෙන තරමටම වක්ෂද හිංඟ වෙමෙන්න්තිබෙනවා, ඒ ගැන ෛද්‍ය සහස්සසිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛතිවරන්ගේ ෘතිය සම්ති සඳානය රට හමුවේ අනාපරණය කලා. පැත් ම ද දර ලා ප ති ම රන්ට හදදිස අවස්තාවද හල් ග ්‍ර ක් ගන ැවි තියන. රෝහල් ගත වන්න ියත් ද හල හල න්න පුළුවන් ොකද වයිදවු සෞක් සයගන් ඉදන පොලීමේ ඒ වගමතම දරප සූතියේදී අවශ්‍ය කරන උපරන ශල්ල්‍ය පකරන සහ වෛද්‍ය උපරන වසද වල හිගනි පැත්තිෙන් මතින කියන්න වෙනවන අපේ අම්මල්ලට දැන් ඕගොල්ලෝ දරප සතියට ගේ අතු දර ලැස්ට වන්න කියලා අපි ගමන් කරන්න කොයි තරන්නම් කනගාද ග තනකරද. කහ ඇදුම් නෙම ඉසරහට සුදු ඇඳන් ඇඳගන්න වෙනවා මේජර සමාචජය ගමන් කරනඕන. කකුලෙදාන තුවාලයට දානඕන බිහෙත වෙනට විශේෂක්ඥ වෛද්‍යවරන්ට ඇහැට දාන බේතද නියම කරන්න වෙලාතියෙනවා. මේක හදිසි තත්ත්වයක් මේරට බේරගන්න තීන්දු තිරණ ගන්න පාර්ලිමේන්තුවත් දකි න්නේනෑ තාමත් දකින්නේ. තමන්ගේ බලේ රැකගන්න තමන්ගේ පංගෝබෙදාගන්න තමන් වෙනුවෙන් කටයුතු කරන්න දේශපාලච්නෝ රඟපාන පාලිේතුව. ව වසර ගණනාවක් යැන කොට. මේරට බාරගන්න ඉන්න පිරිස ශරීර සෞඛ්‍යවර්ධන අඩුවච්ච. හිත මේ ශැකයාාව අඩුවවෙච්ච ඉගෙන ගෙන්ඩ තියන මේ වෙනකොට මේරටේ තියන්න සාක්ෂරතාවේ හරියට ක්‍රියත්ම කරන්නට දැරි දුරුවලනාගත පනම්පරාවක් හැදයි. ඒකෙ වගකීම මේරටේ පුරවයන්ට වඩ ගන්න මෙරට දේ ාලච්ච. නාගරික පාසල් ලබන සතියේ සිට අඟහරවාදා බදාදා බ්‍රහසපතින්තා දින තුනක් ක විවෘතකිරීමට අධ්‍යාපන අමත්‍යශ්‍යය තීරණයි කරතිබෙනවා. ප්‍රාතිමික පාසල් අදාළ විදුහල්පතිවරයාගේ අභිමතේ පරිදිතීරණය කළ හැකි. බෙවැනි විකාරතීන්දු තීරණ වෙනුවට විදල්පතිවරුන්ට ගුරුවරුන්ට හා, සිසුන්ට පාසල් එන්න පුළුවන් ක්‍රමයක් හදන්න කියලා ලංකා ගුරු සංගමේලේකම් ජෝස ස්ටාලිට ප්‍රකාශ කලා. මෙම මස விසි හත්වනදා සිට ජலிිමස பළුවන දක්වා පசල් පැවැීම පිළබඳபு අධ්‍යපන අත්‍යංශය නිවදයක් නිකත් කරතිபවා. ஏ சிசுට සහ குருவருන්ට ප්‍රාහන පහසතා න පවතින පසால், සාமானනි පරිදිී පැත් යුතු අතර, ප්‍රවාහන පහසතු අති ගුරவරුන් සිටනම් විதுහල්පති එම குருவருගේ පෞදட்களுக்கு නිமாட்வින් නිදහස් කර, நமி ශீලි காල්සිටහනක් සකස් කළ යුතුයි. පසுකි සති නාගරි ප්‍රදේශවල පසால், අංහරවාද බදාදා සහ ්‍රහස්පතිந்தදා දින පෙරවු හතයි තිහෙසිට පසුවර එකයිති දක්වා පැවැත්ව යුතු වனවා. මිකශි පත්න දිගන්න පිබඳව තිීණ රීමේ බය. විදු හල්පතිට හිමවන අතර අනිකුත් දිනන් සඳහා මාර්ග ගත ක්‍රය ඔසේ ඒගෙන් ීීමම් සිදු කළ තු. මෙම තර ලංකා ගුරු සංග ේකම් ෝස ලන් පවසන්නන්නේ විදුහල්පටිවරන්ට ගුරුවරුන්ට සහ ෙසුන්ට පාසල් පැමිීමට නිසි වැඩපිළිවෙලක් සකස්කළයතු බවයි. අධ්‍යපනමාත්‍යංශ තිීරය කර ගම්බද පාසල් විෘත කරල නාගරික පාසැල් වාලතියන්. නමු ඒක් ඇතිු තියාට ගල. නැගනිට පලාාත වයයිම පලාාතතුරු පලත් සබා මහිතන පාසැල් සියල්ල ආරම්භ කළ ආරම්භ කලාට පස්සේ අපි දන්නවා සම්පූර්ණයෙන්ම ළමයින්ගේ අධ්‍යාපනය සාර්ථක වුණේ නෑ. ප්‍රමාණවත් ළමයි පාසැල්ලාේ නැහැ. ඒවාගේම ගුරුවරුන්ට පාසැල්න්න බැරි වුණම්. පවතින ඉද අර්බූදය තුළ කිසි ලසිින් ගුරුවට පාසල්ට වාර්තා කල බැරිතත්්‍ය අත්තමයිතියන. පි පාසැල් වහන්න කියා නවෙයි. පාසැලට භවෘත කරනවනං පාසලට දරුවටයි. දුවල්පත්වරටයි ගරුවරටයි ප්‍රවේශවල ක්‍රමවේදේ හරියට දියෙන් ඕනේ එක් රෑකින් ගත් රසායිනිික පොහොර සහ කෘෂි රසායනික තහනම අද අපේ රටේ ගැබිනි මවරුන්ගේ සහ කුඩා දරුවන්ගේ පෝෂණයට බරපතල බලපෑමක් එල්න්න කරමින්තිමෙන්වා. පෝෂ්ැ එකට එකක් ලැබෙන්න්නේෙත් නැති ැනට රට පත් වෙලා බඩේ රිංඟු වගාව සම්පූර්ණයෙන්ම විනාශවෙලා මේ ඒ පිළිබඳව අප තබන විශේෂ සටහනා ගැබිණ මවවරුන්ගේ පෝෂණය ඉතා වැැතක ලෝකයේ සෑම රටක්ම ඒ සඳහා විශේෂ අවදහනයක් යොමු කරනවා අපේ රටේ ගැබිණ මවරුන් සඳහත් ප්‍රපෝෂපා නොමලියේ බාදවා නමුත් අද උද්ගතව ඇති බරපතල ලෙස ආහාර මිල ඉහලයාම සහ හිඟය නිසා. ගැබිි මවගේ පෝෂණයක්ත් බිඳ වැටමින් තිබෙනවා. ඊට අමතරව ලමා මන්ද පෝෂණයත් උග්‍රයි. ගැබිනි මවට සහ කුඩා දරුවන්ට දුන්න ත්‍රිපෝෂ පැකට එකටත් කනකොකා හඬන්නට පටන් අරන්. සෞඛ්‍ය අමාත්‍යශ යටතේ ්‍රිපෝෂ කර්මාද ශාලාභ පවත්වාාගෙනගිය. බඩේරිංගු ආනායිනය දැන් සම්පූර්ණයෙන්ම ඇනහිටලා ඒ ඩොලර් නැතිනිසා. දේශය බඩ ඉරිගු ලැබ ෙත්නැ එ පොහොරසාහ කෘෂි රසායන හිගේ නිසයි. මෙවර බඩඉරිංගු වග කරලා නැති තරක්. දැනට දේශීව සපයාගත හැකිව ඇත්තේ බඩයි රිගුම මෙට්‍රික්ටොන් පන්සිය හැත්තවක් වගේ ප්‍රමාණයක් මේ ප්‍රමාණය ඇත්තටමත් ප්‍රපෝෂණ ෂපාදනයේ දී ප්‍රමාණවත් වන්නේ සති එකට පමයි දිනකට මට්‍රික්ටොන් හැත්තවක් විතරත් ප්‍රපෝෂ ෂ්පාදනයට අවශ්‍යයි දැන් දශීය බඩ ඉරිගු වගාවත් බිඳ වැටිලා. ඩොල නැති නිසා ආනායනය කරන්නත් විදික් නෑ ගෝටහබේ ජනාතපතිගේ පොහොර තහනම් තිීන්දුව මේ රට මොනතරම් අගාතයකට ඇදල දැම්මද. ඇත්තටම ගැබිනි මවරන් විරක් නෙවෙේ දැන් රටම හඬා වැටෙනවා. කුස පිරෙන්න්න ආහාරගන්න විදිහක් නැතිවිිනිසුන් දැන් හඩා වැටෙන්නට පටන් අරන්. කණඩ නෑනේ අප වතුරකකාරි බොන්ඩාරය එතන කණ්ඩ අපට සල්ලිත් නෑ. ඇයි ලාම්තල් වැඩිපුර කියන. එතන පොලිම කිය ලේටර්රයක් ඇවල තුන්සසියක් කියන. එනකට එතන ඉඩත් බෑන අපිට අපි කෝමද කන්න බීම කකරය මොනවත් බොන්න අපි බඩගෙන ඉදල ඇලතිත් තේනෝන අපි මනුව හස්සාාවත් නාරියට. අපි ඉන්න කෝමද කියල බලන්න එක මන්ත්‍රි කෙනෙක්නෑ චන්දධරන්න ඔක්කෝ මත්‍රීල මේ කස්ස රිංගගෙන ඉන්න. මිනිස්සු අන්තිමසරන වෙලා ඉන්න වතුවලා කියලා මේ මිනිස්වෙන්න අන්තිමසරනය ද සල්ි ීන මිනිිය. ති න්ුුව දිට පොඩ්දරුවයි නෞරු දෙදකා මර්ග අමක් නිගලොට පිටියක් ගන්නඩ විදයක් නෑන රිම ර ආණ්ඩුවක් ආ්ු එක් ර නැත ොන සා නි ස න් . ඒ මේ රුමක් මනන් කියන්නන්නේ අපලා දරුවන්න වෙච්ච කරම අපි ෙවල්ල ලමයි අඩන්නනවා. මේක කඩ බෑම් ෙ කියල එක වෙෙක්ො ක්ඩ ද මිස්ු දුක්විද. ඒ අනිද මන්ද පෝස අදදිල මෙැරන නැත් න් ෙවල්ල මනිසු ම වාබීල මැර ගනිතියාගෙන මෙරෝ ේල කණඩත් ෝම මර් මේම බඩුම මේල වැඩි කොල්ල කෝමද කන්නන්නේ. ඒගොල කයිබෝ ඒගලන්ගට සල්ලිතියනවා එකගල කයි බෝ අපිට කන්ඩන අපඉංගා කන්්ඩෝන ඒංග ක්ඩත් දැන් දෙන්න එංගා කන්ඩත් කවලු. ക ്രක්ക്ക ലെ. ෙല ല ള ാ ස് ാ ത ണ് දේවලුත්න. ත්පිටි කත්. විവේ യത ു്. අපි പොඩිකා ො කාල බීල ො ටිය ැങඉන්න දරුවන්ට මකත් මන ක്. തසරට මන වෙද දන්න. ට සියලුවාර්තා බිඳ දමින් සියල්රටින් වොරු කරමින් ලංකාවේ වැඩිම පිරිිසක් නරමන ටෙලිවිஷන් ටෙලිවකියයදෙන් ෙලිව කියය. සුගේ ටෙලිවැකිවල ප්‍රධහන මාතෘකාවක් බවට පත් වනේ කෝපා සහ කෝප් කමිටි වලදී හෙළිදරක් වූ කරනුයි. මනු කියවන්නන් ගැන වගේම වරායේ කජුකෑම ගැනත් අප කතා කලාා. හම්බන්තුට වරායෝ විකුණුපු සල්ලි වලට මොකද වුණේ කියලත් කතා කලා. මනු කියවන්නන් කිහිපදෙනෙකු අපට කතා කලා එයගේ ජීවිතවල දුකකිව්වා දවසක ඒ ගැන ලියන්නම්. කජුකාපු කිහිපදෙනෙකුත් කතා කලා එයාලගේ හිතේ මේ කජු කතාව අපි ලියපු එකක් කියලා පසුව තේරුම් කරලා දුන්නා කජු කන්න යන වියදම කිව්වේ තමුන්ලගෙම ලොක්කෙක්. කෝප්ප කේදි කියලා එයා කිව්වා කජුියදම පොඩි අයිටම් එකක් කියලාත් එකැනෙ තාව ලොකු වියදා මැතිනි අපි හදන කතා නෙවෙයි මේ වරායම ලොක්කෙක් තමයි කිව්වේ එහෙම කිව්හාම හා ඇත්තද කියලා හම් කියලා නිහඬ වුණා ඇත්තටම බැලූ බැල්මට මේසිියල්ල නිලධාරිවාදේ හා දූෂිත නිලදහරිින්ගේ ක්‍රියා ලෙස අර්ථකතනය කරලා විතරක් නිහඬවඉන්න අප සූදානම් නැහැ. විදුලි බල මණ්ඩලේ වරාය කෘෂිකර්මා අමාත්‍යංශය මේ විදිහට මොන තරම් අමාත්‍යංශ තියෙන රටක්ද මේක මේ හැම නිලධහරියෙකුටම සභහපතිවරයෙකුටම ඉහලින් ඇමතිකෙනෙකු ඉන්නවාන්නේ. රාජෑමතිලා නියෝජෑමතිලා කී දෙනෙ කන්නවද. තමන්ගේ අමාත්‍යංශයේ පාඩු ලබනකොට අනවශ්‍ය වේදම්බලින් පිරී ඉතිරී තියෙනකොට අඩුමගානේ ඒ ටිකවත් දන්නේ නැති පුංචි අතදරුවන්ද මේ ඇමතිකම් කරලාතියෙන්නේ. අතදරුවන් වගේ ඇත් ඉන්නවනන් තමයි. හැබැයි කොන්ත්‍රාත් දෙන්න කොමිස් ගහන්න ඔය මැතිඇමතිල කොහොම හරි දක්ෂයිනෙ නේද. දැන් බැලූ බැල්මට කෝප් සහ කෝපා හෙළිදරව්වලින් අදාල කිසිම මැති ඇමතියෙකුට නිකං වගකීමක් නෑ වගේනි අනිවාරයෙන්ම මේ සෑම හෙළිදරව්වකදීම සිදුව ඇති දූෂන, වංචා අක්‍රමිකතා වැරදිගෙවීම්. මෙසිියල්ලටම අදාළ ආයතනය අයත් සබහපතිවරසේම මැති ඇමති නියෝජ්‍යය ඇමතිලාතුන් අනිවාරයම වගකිව යුතුයි. මැති ඇමතිකම් ලැබුණම මොන්න තරම් දීමනා යානවහන පහසුකම් ලැබෙනවාද කියලා අප මීට පෙර ටෙලිවැැකයකින් හෙළි දරව් කලාා. එහෙම සැප පහසුකම් ගන්න මැති ඇමතිලට අඩුම ගානේ තමා මාත්‍යංශයටට ඇති ආයතන ගැන මූලික අවබෝධයක්වත් නැත්නම් මොන්න ඇ. ඇමතිකම්ද. හොරකම් කරන්න කොමිස් ගහන්න විතරමද දන්නේ. ඇත්තටම මේ සියලු හෙළිදරව්වල මුල අවසානයේ නතරවෙන්නේ දේශපාලනක් චිග ලංග. කෝපා සහ කෝප් කමිට් වලදිී හෙළිදරව්වන සියලු දූෂණ වංචා අක්‍රමිකතා ගැන අදාල මැති ඇමතිලත්. ඔය විදිහටම ගෙනවිල්ලා ප්‍රශ්න කළ යුතුමයි. ඉතිහාසේ පුරාම තමන්ට ලැබුණු අමාත්‍යංශ දියුණු කරලා තමන් යටතේ ඇති ආයතන, ලාබ ලබන තැනට ගෙනාපු ඇමති කෙනෙකුගේ නමක් එහෙම පුළුවන් නම් හොයලා හොයාගත්තුොත් ටෙලිවැකයට මතකඇතුව කියන්න හොඳේ කරපු තරමක් කරලා ඇත්තේ. අඩු වැඩි වශයෙන් සොරා කෑම පමණමයි. කොමිස් ගැහීම පමණමයි එ නිසා සියලුම මැති ඇමතිලා අදාලායතනවල දූෂණ වංචා අ්‍රමිකතාවලට වගකයුතු ඉහළම කෙනාලෙස නම් කරලා ප්‍රශ්න කරන ක්‍රමයක් හදන්නම ඕනේ ප්‍රශ්න කරලා මාධ්‍යයට කියලා විතරාක්නං වැඩක් නැහැ. එක්දස් නමසේ අනු හතේ සිටම මේ විදිහට ප්‍රශ්නහනවා හෙළි දරව් කරගන්නවා. එච්චරනමයි. දඩුවම් නෑ හිරේගිය හොරෙක් නැහැ. මේ තරම් හොරකන් දූෂණ වංචා. හෙළිදරව වෙලත් එක ඇමතියෙකු හිරේගිහින් නෑණි. මේක හරි පුදුම රටක් කෝටි ගානක් කොමිස් ගහල පිල්ලි ගහල හිරේගිය එක හොරෙක් නැහැනේ හිරේගියෝොත් යන්නෙම අම්ඹකඩපුයවුන්. හොරපොල් කඩපයෝන්, ගෙවල් බිදුපයවුන් විතරමයි මේ ක්‍රමේ වෙනස් කරන තුරාවට මේ රට හදන එකනම් බොරු. අනාගතේදී අප රටවැසියන් ලෙස කල්පනා කළියයුතු වැදගත්ම කරුණ තමයි කාටද චන්දෙ දෙන්න කියනක අපේ චන්දේ ගැන හොඳම උදාහරණේ ගෝටාබය. ඔහුව ජනාධිපතිකමට තෝරගත්තා. එක් සාධකයක් වුණේම කද රාජපක්ෂ කෙනෙකු වීම. දෙකමකදද කොළඹ මල් හිටවලා තා්ප කඩලා ලස්සන කරන්න වැඩකළ නිසා. තුනකුමක්ද තුන යුද්ධය පැවති වෙලාවේ ආරක්ෂක ලේකම් නිසා. අඩ්ඩුමගානේ යුද්ධය කරපු කාලේ හමුදාව දාලා ඇමරිකාවට ගියා කියලාවත් ඡන්දෙදුන්න වෙලාවේ හිතුවේ නෑ. මේ එකක්වත් රටේ ජනාධිපතිකමට සුදුසුකම් නෙවෙේ කියලා දැන් ඉතාම පැහැදිලී නේද. අදේක ඔප්පුවෙලා අවසන් ගෝටාබේද් ජනාධිපතිට ඇත්තටම දෙන්න තිබුණේ නගර අලංකරන ඇමතිකමක්. රටේ ජනාධිපතිකම නෙවෙයි. දැන් බලන්න අගමැති රනිල්. එයාට මේ පාර අගමැතිකමතියා උපන් ආසනේවා දිනාගන්න බැරිවුණානි ජනතාව ප්‍රතික්ෂේප කලානේ නේද. හැබැයි මේ මල්හිටෝ හිටෝ තාප්ප කඩකඩ හිටපු. ජනධිපති ගෝටාභේ මොකද කළේ රනිල්ලුවගෙනනල්ලා අගමැති කලා. දැක්කනේ රටේ ජනතාව ගිනි මද්දහනේ මහ වැස්සේ ඉන්දන පෝලිමේ ඉන්නකොට අගමැති රනිල් යෝග කරනවා. නිකන් යෝග කලා නෙවේ නිදහස් චාතුරාස්ත්‍රයේ යෝග කරපු තැන පිටුපස, යායට හුළංගහන්නත් කූලර්රිකුත්තිබුණා. පයිස හැත්තාව පැනලා ඔය අව්වේන්දලා උෂ්ණත්තේ වැඩිවෙලා සිහි නැතිවේවි කියලා කෞරහරි කිව්වදන්නේෙ නෑ. නමුත් බලන්න එයාලගේ ජීවිත සැපවත්. අපට මොකද වෙලා තියෙන්නේ මහපාරේ පෝලිම්බල ඉඳලා මිනිස්සු දහ පාලුස් දෙනෙකු පමණ මැරිලගිය තව කී දෙනකොට ජීවිත අහිම වෙයිද කියන්න දන්නේෙ නෑ ඒස් සියල්ලට වඩා දැන් දැන් අප මුලින්ම ටෙලිවැකිවල කිව්ව පරිදි පෝලිම්බල අපේ මිනිස්සු තම්ම තමන් ඇන කොටාගන්න තැනට ඇවිත් ඒයේ වැල්ලවායෙත් ඉඳන පෝලිමක ඇන කොටා ගෙන දැන් ඒ මහා උජාරුවට අර වෛද්‍යවෘතිිකයන්ට දොස්තරලට වෙනම ශෙද්නම් කරලා ඉඳගහ කිව්වනි හන්න ඉදන තියෙන්න්නෙ එපායි කාංචන නේද? ඉන්දන ඇමති කාංචන ඇත්තටම දැන් හත්පොලේ ගාගෙන අවසන්. අද එනවා හෙටේනවා කිව්ව නැවගැන අන්තිමට කිව්ව කතාව බලන්නකු ඒ ඉඳන්න නැව ලොකුයිලු. අපේ වරයට ගන්න බැහැල්ලු තර විලි ලැජ්ජාවේ බෑ කාංචන. නැබ දන්නේෙ නැතුව සයිස්සෙක දන්නෙ නැතුවද? ඉන්දන ඕඩ කළේ! ඒ අතරවාරයේ. තව අන්දරේග වගේ යෝජනත් කරනවා. සලාකක්‍රමයයි වාහනවල මේ අන්තම අංකෙටයි. ඔය වගේ හතර බීරි යෝජනා කරනවා මේ පෙට්‍රල් සහ ඩීසල් ගහන්න. ඉට තපන් අවශ්‍යම ගමන විීතරාක්්‍යන්නලු අනේ කාංචන මේ වෙලාවේ අනවශ්‍ය ගමන් යන්න මේ ගානට පෙට්‍රරල් දීසල් ගහ ගැන මිනිස්සුන්ට පිස්සු කෙලහිතුවාද. අවශ්‍යහින්ද තමයි පෝලිමේ ඉන්නේ. දැං ඇත්තම කරන්න ඕනේ පෝලීම් නැති කරන්න ඉන්දන්න ගෙන්නගන්න ක්‍රමයක් හොයාගන්න එක. නැත්තම් අර බන්දුුල පන්නේ විහිල්ලු සමාජගත කරන්න එක නෙවෙයි බඳුළු ගුණවර්ධන කියන්න වෙලාවකට ආචාරයට වඩ කම්මලේ ආචාරය වගේ. ඒය කියනවා පුළුවන්තරම් පාපදි භාවිත කරන්නලු. හරියට එයා මේේ පාපැදි නිකන් දෙනවා වගේ. ිලෝමීටර පහළුව විස්ස වැඩටෙන ජනතාවට අද හරියට බඩට කෑමක් නෑ බන්දුුල. ඒ අතරවාරයේ. පැදපියකු පාපැදි. නිකනුත් මිනිස්සු කලන්තෙදාලා වැටන තැනට රට පත්තලාතියෙන්නේ. බන්ඳුලටන මතින් කාලා දිරවගන්න බැරු ඇති. හොඳම වැඩේ ඔයාගේ අර දෙදස් පන්සීයෙන් මාසයක් කන්න පුළුවන් මල්ලක්. හරේගට ගහගෙන ගොන්කරන්දයකුත් බැඳගන්න පුළුවන්න්නම් පාර්ලිමේන්තු යන්න. මේ යන විදිහට තව සතියා ගියෝොත් රෝහල් පද්ධතියම වහලදාන්නබෙනවා දොස්තරලව චැනල් කරගන්න තෙල්පෝලිමට එන්නවෙයි. චූන් පාන් වෙළෙන්දගෙන් බනිස් ගෙඩියක් හරි අරන් කාලා ජීවත්වන මිනිස්සුන්ට ගෙවල් ඇතුළෙම කුසගින්නේ මැරෙන්න්නවයි ශ්‍රීලලාන්කන් සෙලෙන්න්ස්කකි හෙට අනිදදැල්ල මෙහෙම කියාවේ හරි අමාරුයි ඉදිරි සතිය හොඳට මමාරුයි ඉළග සති දෙක තවත් හොඳට මමාරුයි කියලා. ට කියන්න තියෙන්නේ මේ මිනිස් සුමහපාරේ මැරිල වැටෙනවට අමතරව මරාගන්න තැනට පත්කරලා. මේ රට ලේවිලක් කරලා. ඒ පවත් සාමාන්‍ය මිනිස් සුපිටම පටවල නම් අගමැති රනිල් ඔයාටවත් ජනාධිපති ගෝටාබේ ඔයාටවත් ආයේ ගැලවීමක් නෑ. මේ ලස්සන රට මෙස්සුන්දර දිවයින ආසියාවේ හිඟන්නම රට බවට පත් කළ ඔය දේශපාලන නඩේ පසු පස ආත්මගානක් මේ රටේ මිනිස්සුන්ගේ සාපය එනවා ස්ථීරයි ප්‍රීරෝතරතර යතුරන් කාටවත් අතපානයේ නැතිව ජීවත්වන ස්වන්්‍රකයා පිරිසක්. දළවශයෙන් ලක්ෂ දහයක් ඉන්නවා. ලක්‍ෂ පහකට ආසන්න පිරිසක් මින් රිජුපහා වක්‍රව ඇපෙනවා. ඉදනහගේ අමුදර කොටස්සිගේ ඉදන ිල ඉහලයාමත් සමග, ත්‍රීරරතරතකර්මාත්‍යත් මහපොලවට සමදලාබමින් තිබෙනවා. සමහර උගතුන්ට අනුවනම් අපේරටේ තරුණ ශ්‍රමය ත්‍රේරෝදරත නිසා නිස්කාරණේ විනාශවෙලා යනවලු. හැබැ මේ රටේ தරුණතරුණියන්ට සාමාන්‍ය පෙළ උසස් පෙළ ආදියෙන් පසුව රැකயா අවස්තා එදා වගේම අදත් නැත්තටමண்டැතිතරම්. එවන් පසුුවමයි ත්‍රේෝදරත කරර්මාන්තතියක් ලෙස வி්‍යප්ත වන්නේ. ත්‍රේෝතරතු ලක්ෂ දහයට අමතරව ත්‍රේෝතර அු ට්‍රඩියෙන් සහ අමතරකොටස් අලවියந்த විශාල පිරිසාක් ජීවත්වෙනවා. මේසිියල්ලටම වඩා වැදකත්වන්නේ ග්‍රராමිය මටමින් ැති හොඳම. ප්‍රවාහණ මාධ්‍ය ත්‍රීරෝදරථය වීමයි. එ වකීම ගමේද ගිලන් රතේ බවට පත්වන්නේෙත් මේ ්‍රීරෝදරතයයි. බොහෝවිට අද නගර බදව රාත්‍රයට ඇති එම ප්‍රවාහන මාධ්‍යත් ත්‍රීරෝදරතයමයි සහරම් ගෙවල් දරවල් හදාගෙන දරුවන්ට අධ්‍යාපන ලබාතින්නේෙත් මේ ත්‍රීරෝදරත හයර කළ ලබෙන මුදලින් බව අවිවාධාත්මකයි මේ කර්මාන්තයේ නිරත පිරිසින් ඉට වන සමාජ මෙහෙවර අති විශාලයි. සාමානෙන් පෙට්‍රුල් ලිටරකින් කිලමීටර් විසි පහත් දිහත්දවන්න පුළුවන්වාහනයක් එ නිසාම මේ අවස්ථාව ආර් තිකයත් ඉතා වැතගත් නමුතුම කර්මාන්තය බර පතල බිඳ වැටීමකට ලක්විමින්තිබෙනවා බිඳවැටීම ආරභ වුණේ කොවිට් ලෝ ් එකත් සමඟයි සමහර පවල්වල ආදායම සම්පූර්ණනම බිඳ වැටුණ. ලීස් ගේෙවාගන්න බරි තරමට මේ සමහර ත්‍රීෝදරතයතුරන් අසරන වුණ. யாතං කොවිඉවවෙලා නැகிටන්න හැතුුවවිතරයි දැන් දරගන්න බැලෙසතෙල්මල கයිඉන හිගේ සහ අමතරකොටස් ஆනනයට පනවාය තිTC මානිසා තවත් අන්ත අසරන වෙලා. වාගේ මයිල්ල ඉහලදාන්න සිදු ඉමත් සමඟ හයර් අඩු වෙලා ්‍රජේට රට බරක්නැති විජිීවත්තු ත්‍රීරෝ ්‍රතරය දුරන්ගේ කතාවයින කාරල ගයාමද අත නැගල න්නබෑ ලංඟට මේක ඇල්ල සියගේ සිබන දදිල ලඟට යඇන්නපුු අපි මේ උසස් ත්‍රැකියාවවත්තමයි කරන්න පේල ලෝලොල් පාස් කරල එගන ගන මේ රස්ථ වුදාය පාලොක් අපි කරනවා කරලත්දින් තේරුමක්න. කවදාකත් පින්පඩියන්න රජෙන් අරගරන්න රජය එක්කෙනෙක්ගං අපික් අපිටසානාධරත්දෙන්න්න කියල්ලා ලන ත්‍රීරෝදරත්වන් තමයි පවුලම නඩත්තුවෙන්නේ දවසව තුන්ද කරදක් ඇයෝ කියන්නේ හොකොම තුන්ද ගැනලාම දෙන්න සේකට තමයි වැඩක්මන පාදුවම තම විදන්නගතා මවෙල්ල මේ කාරගෙන මාස දෙකයි තප සතතිය කොත් ඇත්වසේ ලාබයක් ලබලමන හත්තු කාඩත්ක් කර්දරරේනෑ අමාරම රස්සා කරෙන යන්නේ ඉන්න ඉතිිලා පොඩ බලන්න රජමිට ියනද ජොප පිල් රජ කරන යප නාග මේ අම්බ කරන්නලා උදට පාම්දරල පෝලිම්ම ඉන්න. දවසත්දන දවසට පෝලිින්ම අති ම පොලිම තම ජීවත්තයන්නේ කදක්න්න බොඩක්ත්ද මේ රස්ථ කරන්නන්නේ ති කාටත් යට පපත්වලද තමන්න පුළුවන් කන්නවා බැන්න නිිකක් න්න ඇති මේගේ ළම තුන් අතරදන අපි ජීවත්යෙන්නේ මේකෙන් අිරේ තල්ි දරක් ලබාදුරන්නු ඒක ලකු යාගු පිලක්ත් කෙන? අඇතමගීල න අප උුන්ට වැදගත් ිවෝන්ේ උුරබණනිස් ගුඩිය දවි ර ගුත්වතුකන් විදේශ ව්‍යවහර මුදල් සන්තකයේ තබා ගැනීමේ සීමවන්හා නියමයන් සංචෝධනය කරතිබෙනවා ඒස්ත්‍රී ලංකා මහ බැක්වුව විසේ. මෙරට සිටින හෝ නේවා සිකපුත් කලෙකුට තම සන්තකයේ තබාගත හැකි විදේශ ව්‍යවහර මුදල් ප්‍රමාණය සමාකරතිබෙනවා. මේ බල පැවැත්වෙන්නේ ජූනි දාසේවනදා සිටයි. ඒ අනුව අමරිකානු ඩොල පහළුස්ථාසේ සිට අමරිකානු ඩොල දස දහස දක්වා එම මුදල් ප්‍රමාණය අඩුකරතිබෙනවා. මෙම ප්‍රමාණයට වඩා මුදල් ළඟතබාගෙන ඇත්නම් ඒ විදේශ ව්‍යවහර මුදල් ගිෙනමක තැන්පත් කිරීමහෝ. බලපත් ප්‍රලාබී භාංජ බැංකුවකට විකිනිය යුතු. මේ සඳහ ජූනි දාසේ සිට වැඩකරන දිනදා හතරක පොදු සමාකාලයක් ලබා දීතිබෙනවා. එම කාලෙන් පසු අදාල් නියමයන් උල්ලංකනය කරන්නේ නම් ඊට එරහිව විදේශ විනිමේ පනතේ විිවිධාන පකාව ක්‍රයක් කන බයි ශ්‍රීලංකා මහබැංකුවව නිවේදනය කළේ ඒ පිළිබඳව වූ වැටිෘොතුරතුර DFI8 CSL.LK යන ිදයුත් ලිපිනය ෝ තිරයේ දිස්වන දුරගතන අංක ඔස්සේ ඔබට ලබාගත හැකි. දසන පත් විකාශය අවසන්, යළි තමමු අපගේ මධ්‍යනපුතු විකාශය සකින් ඔබට සභ දවසක්. ත්වඩියෝ සහ ප්‍රවෘල්ති නැරමීමට එහද බටන එක ලික්කර සසිත TV සබ්ස්කරප් කරන්න අලු ත්‍රීඩියෝ ගැන මුලන්න දැනගන්න මෙම සීනෝසෙක් කරන්න.